ත්‍රස්තවාදී බෝම්භකරුවෙකු වන මොහොමඩ් සහරන් යනායගේ රියදුරු ලෙස කටයුතු කරන ලද පුද්ගලයාව අත්තඩංගුවට ගැනීමට හැකිවුණා. ඔහු මොහොමඩ් ශරීෆ් ආදම් ලෙබ්බේ නොහොත් ගෆූර් මාමානමින් හඳුන්වන වයසවුරුදු 53ක් වූ පුද්ගලයෙක්. ඔහුව කාත්තන්කුඩි පොලිස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එලෙස ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එදිනම ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කරද්දී පසුගිය 2018 නොවැම්බර් 30 වෙනිදා වවුනතිව් ප්‍රදේශයේ මාර්ගබාධක රාජකාරියක් නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සිදුවෙනවා. ගෆූර් මාමා කියලා හඳුන්වන මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දි ඒ නොවැම්බර් 30 වෙනිදා පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වුණා. ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නින්දෝර් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කළා. මේ නිවස මේ ත්‍රස්තවාදී පුද්ගලයින් ආරක්ෂිත නිවාසනයක් ලෙස භාවිතා කිරීමට යොදාගෙන තිබුණු නිවසක්. පොලිස් නිලධාරීන් දෙදෙනාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා භාරයේ තිබුණු රාජකාරී රිවෝල්වර් අවි දෙක මේ ඝාතකයින් විසින් පැහැරගෙන ගොස් තිබුණා. මේ නින්දෝර් නිවස පරීක්ෂා කරද්දී ඒ නිවසේ සංගවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුණා. ඒ පැහැරගෙන ගිය රිවෝල්වර් අවි දෙකෙන් එක් රිවෝල්වර් අවියක්, ඒ වගේම එම රිවෝල්වර් අවිය සොයාගත්තේ සජීව පතුරම් 4කුත් සමගයි. ඒ නිවසේ තිබිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවත් දේපළ ගණනාවක් සොයාගත්තා. ඒ අතර තිබෙනවා ලැප්ටොප් පරිගණක 3ක්, ජංගම දුරකථන 1ක්, ඒ වගේම මේ ත්‍රස්තවාදී පුද්ගලයන් පාවිච්චි කරපු ඇඳුම් විශාල ප්‍රමාණයක්, ඒ වගේම තවත් පොත්පත් රාශියකුත් තිබෙනවා. මේ පොත්පත්වල විමර්ශනය සඳහා වැදගත් වෙන තොරතුරු රැසක් තිබෙන බවට විමර්ශන නිලධාරීන් විශ්වාස කරනවා. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. ඒ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අබ්දුල් මනාෆ් මොහමඩ් ෆිර්දවුස් නැමැති පුද්ගලයා. අනිත් සැකකරු වයසවරුදු 30ක් වුණු හම්සා මොහිදීන් මොහමඩ් ඉම්රාන් නැමැති පුද්ගලයෙක්. මොවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ තිදෙනාගෙන්ම සිදුකරන ලද විමර්ශනවලින් පසුව ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීනුත් සමග වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථානයක් පරීක්ෂාවට ලක් කළා. ඒ වනාතවිල්ලුව ඒ ස්ථානය මොවුන් මේ ත්‍රස්තවාදී පුද්ගලයන් ආරක්ෂිත නිවාසනයක් ලෙස පාවිච්චි කරපු තවත් එක් ස්ථානයක්. ඒ වනාතවිල්ලුව ඒ නිවස පිටුපස තිබෙන කැලෑබද කොටසක වල දමා තිබියදී ගිනි අවි රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ ගිනි අවි සියල්ල ප්ලාස්ටික් බැරලයක දමා ඉන් අනතුරුව ඒ ප්‍රදේශයේ වල දමා තිබුණා. එම ස්ථානයේ තිබිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සොයා ගැනීමට හැකියාව ලැබුණා. වවුනතිව් මාර්ගබාධකයේ රාජකාරියේදී සිටි අනෙක් පොලිස් නිලධාරියාව ඝාතනය කිරීමෙන් අනතුරුව පැහැර ගන්නා ලද අනෙක් රිවෝල්වරය සොයා ගැනීමට හැකි වුණා. එම රිවෝල්වරය සොයාගත්තා එම සජීව පතුරම් 5කුත් සමග. ඊට අමතරව එහි වල දමා තිබුණු T-56 අවි එකක්, එම සජීව පතුරම් 24ක්, එම මැගසින් එකක්, විදේශීය නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල එකක්, එම මැගසින් එකක්, මාලිමා යන්ත්‍ර 3ක් සහිත ඒ ආම්පන්න සහිත කට්ටල 3ක්, ඒ වගේම දේශීය නිෂ්පාදිත රිවෝල්වර 6ක්, තවත් විවිධ පතුරම් 16ක්, පාවිච්චි කරපු පතුරම් වල හිස්කොපු 3ක්, ඒ වගේම අත්පලඳනාවලට සවි කර තිබෙන මාලිමා යන්ත්‍ර 2ක් ආදී තව දේපළ රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ සැකකරුවන් තිදෙනාගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී පසුගිය මාර්තු 9 වෙනිදා මාවනැල්ල පොලිස් වසමේ දනාගම කියන ප්‍රදේශයේදී මොහමඩ් රාසික් මොහමඩ් තස්ලිම් නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා මිනී මැරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුත් කරුණු රැසක් මොවුන්ගෙන් අනාවරණය වුණා. මාවනැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සඳහා මේ සැකකරුවන් භාවිතා කරලා තිබුණෙත් වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර පැහැරගත් රිවෝල්වර් ගිනි අවි දෙකෙන් එක් ගිනි අවියක් බවට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. පසුගිය 21 වෙනි දින
පිපිරීමක් සිදුවුණු ඒ දෙමටගොඩ ප්‍රදේශයේ නිවස. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ඊයේ ලක් කළා. ඒ නිවස පරීක්ෂා කරද්දී ඒ නිවසේ අල්මාරියක තිබිලා සොයා ගැනීමට හැකි වුණා රුපියල් කෝටි 3ක් පමණ වටිනාකමකින් යුක්ත නිල් මැණික් 3ක්. ඊට අමතරව ඒ නිවසේ තිබුණු සේප්පුවක තිබිලා සොයා ගැනීමට හැකියාව ලැබුණා තවත් රුපියල් 1 කෝටි 20 ලක්ෂයක් පමණ වටිනා මුදල් නෝට්ටු තොගයක්, ඒ වගේම රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයකුත් සොයා ගැනීමට හැකියාව ලැබුණා. සමන්තුරය, කල්මුනේ සහ චවලකඩේ කියන පොලිස් වසම් තුනට අද ඊයේ රාත්‍රී පනවපු ඇඳිරි නීතිය අද උදෑසන 10ට ඉවත් කළා. ඉන්පසුව අද සවස 5ට නැවතත් ඒ පොලිස් වසම් වලට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා. අද සවස 5ට පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි ඒ පොලිස් වසම් තුන සඳහා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අද දින පොලිස් ඇඳිරි නීතියක් පැනවීමක් සිදුවන්නේ නැති බවත් මේ අවස්ථාවේදී දැනුම් දෙන්නට කැමැති. සයින්ද මරුදුවල පෙරේදා දින සිදුවුණු ඒ වෙඩි තැබීම් සහ ඒ පිපිරීම් ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද පිපිරීම් වලින් තුවාල කරුවන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් මේ මොහොමඩ් සහරාන් යන අයගේ බිරිඳ බවට අනාවරණය වෙලා තිබෙනවා. ඇය අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැමැති තැනැත්තිය. වයස අවුරුදු 4ක් වූ මේ මොහොමඩ් සහරාන්ගේ දියණිය වන මොහොමඩ් සහරාන් රුසෙයිනා නැමැති දැරිය බවට හඳුනාගෙන තිබෙනවා. මේ හඳුනා ගැනීම සිදුකරේ මොහොමඩ් සහරාන්ගේ සහෝදරියත්, ඒ වගේම මොහොමඩ් සහරාන්ගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා විසිනුත් ඒ හඳුනාගෙන ඒ ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. asianmirror.lk